අයිබුවන් අද අපේ කතානායකය වෙන්නේ කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති දුමින්ද ජයතිලක. දුමින්ද ජයතිලක රටින් පිට වෙනවා. එතකොට රටින් පිට වෙන්නේ ඔහුට තියෙන පාතාලයෙන් තියෙන මරණ තර්ජන නිසා කියලා තමයි ඔහු පිට වෙන්නේ. එතකොට දැන් රටේ බහුතරයකට නිකන් මතයක් දීලා තියෙනවා මේ යුක්තිය මෙහෙම හොඳයි කියලා. හරිද? යුක්තිය මෙහෙම හොඳ නම් මෙහෙම හිටපු ස්ථානාධිපතිවරු පිට වෙන්න ඕනද? හරිද? එතකොට දේශබන්දු කියන්නේ කවුද? අපි කියලා දිනනවා. තවත් දේවල් එක්ක තමයි අපි මේ කතා කරන්න හදන්නේ. ටිරානලස් කියන්නේ කවුද? එතකොට ඇයි මේ කුඩු ජාලයත් එක්ක මේ අපරාධ විමර්ශනයේ හිටපු මිනිස්සු මේ කුඩු ජාලයත් එක්ක ඉන්න ප්‍රබලයෝ? එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න මේ පොලිසියේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ තර්ජනයක් ආවට පස්සේ මේ තරම් විශ්වාස ටිරානලස් දාලා මේ තරම් විශ්වාස දේශබන්දු දාලා ඇයි යන්නේ? එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා ටික ලියා ගන්න තමයි මම ඔබට ආරාධනා කරන්නේ මේ වීඩියෝ පුරාවටම රැඳී හිටින්න කියලා. ඒ වගේම මතක් කරන්න වෙන්නේ ඇත්තටම මේ අපිට වැදගත් වෙන්නේ රටේ ප්‍රශ්න ටික විතරයි. ඊට අමතරව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්නෙම මේ channel එකේ sub count එක වැඩි වෙන්න තමයි අපිට අපේ මතය අයින්සට මේ රටේ ඉන්න දෙකෝටි 20 ලක්ෂයක් ප්‍රමුඛ ඒ ජනතාවට යන්න හරි ගස්ස ගන්න පුළුවන්. ඒක නිසා තමයි ආදරයෙන් ඉල්ලා සිටින්නේ subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell එකත් ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාලා ඔබ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. අපි මේකේ ලියා ගන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. අපි එකටම යන් ටිරානලස් කියන්නේ කවුද කියලා. ටිරානලස් කියන්නේ ඇත්තටම අපි කතා කරන්න ඕනේ දේවල් සමහර වෙලාවට අපි ඇත්තටින් කිව්වට පස්සේ අර RIT අලස් මහත්මයාට ඒ වගේම රෝහිණී අලස් මහත්මියටත් හරි අගෞරවයක් වෙනවා. එතෙන්දී මේ ටිරානලස් කියන මේ අවජාතකයා අර දෙන්නගේ බයි. හරිද? ඒ තරම් වැදගත් මේ රටට ලොකු සේවයක් කරන DSA නායක විද්‍යාලයේ පවුන්ඩර් වශයෙන්. එතකොට මේ ඒ වගේම ගේට්වේ ගෲප් එකේ පවුන්ඩර් වශයෙන් හිටපු ටිරානල්ස් කිපියා RIT අලස් මහත්මයා ඒ වගේම රෝහිණී අලස් මහත්මියගේ දාව උපන් දරුවෙක්. හරිද? හැබැයි මුන්ට අර මිනිස්සුන්ගේ අර මනුස්ස ගුණාංග නැතුව මුන් අර කාගේ හරි නිකන් වටේ යන අවජාතකේ උන්ට වගේ තමයි මුන්ට පිටලා තියෙන්නේ. නමුත් අර තරම් ගෞරවාන්විත ඒ වගේම ඊට වඩා ගෞරවාන්විත හිටපු රෝහිණී අලස් මහත්මිය ගැන අපිට හරි කනගාටුවක් දුකක් තියෙනවා. මොකද මේ ඕ ආනන්ද නාලන්ද වගේ කොලෙජ් වලට කොළඹවට ඕ තියෙන අයින්සක දරුවන්ට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඇතුල් වෙන්න බැරි වෙනකොට කන්නංගර මහත්මයා කතා කරලා කියනවලු RIT අලස්ට මේ ඉස්කෝලයක් ආරම්භ කරන්න මෙන්න මේ වගේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒකේ මේ අක්කර පිටතර ප්‍රමාණයක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක ඒ ග්‍රවුන්ඩ් එක අරගෙන ඉවල ඉස්කෝලයක් ආරම්භ කරන්න කියලා අර මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ RIT අලස් මහත්මයාට කියලා. ඒ මිනිස්සගේ තියෙන මිනිස්සු ගුණාංග නිසා අර අවට ඉන්න ඒ පැල්පත් වාසී දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් උපසරියක් ඇති කරන්න තමයි මේ RIT අලස් කියන අර හදවත සිතමනේ තියෙන මිනිස්සයට ආරාධනා කරන්නේ. එතකොට මේ මිනිස්සේ ආරාධනා කළේවල අර බොහොම අමාරුවෙන් හදාගත්ත ස්කෝලෙට පමණක් මේ පැල්පත් වාසී දරුවන් එන්නේ නැහැ. එතකොට අර මිනිස්සයා හරිද RIT අලස් කියන ඒ මහත්ම ගුණාංග තියෙන ඒ හදවතේ තෙතමනේ තියෙන මිනිස්සයා ගිහිල්ලිවල අර පැල්පත් වලට ඊට පස්සේ ස්කෝලේ වුණාට පස්සේ අර පැල්පත් වලට ගිහිල්ලා අහනවලු ඇයි අද ළමයා ඇවිල්ලා නැත්තේ ඇයි අද ළමයා ආවේ නැත්තේ කියලා අහනවලු. ඒ වගේ ඊට පස්සේ මට ඇත්තටම මේ මුංගේ අර තියෙන කුහක ගති ඒ වගේම මේ අවජාතක ගති කියනකොට මේ රෝහිණී අලස් මහත්මිය ඉස්කෝලේ ඇත්තට දුක ඒකයි. ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලිවල ගිහිලිවල ඒ ගෙදරට යනවනේ කවුරු හරි. ගියාට පස්සේ අර මිනිස්සයා ට්‍රේ එකේ තියාගෙන මේ එන්නේ කවුද බැල්පත් වාසීද අර මේ මොනවද නැන්නේ ට්‍රේ එකේ තියාගෙන තේක ගෙනල්ලා දීලා තමයි අර ආපු මිනිස්සුත් එක්ක කතා කරනවා කියලා. නෑ දරුවනේ තේක් ටික බීලා යන්න. නෑ මේම එහෙම හරියන්නේ නැහැ තේ ටික බීලා යන්න කියලා. ඒ මිනිස්සයා ඒ වගේ මිනිස්ස ගුණාංග මේ මිනිසුන්ගේ ඒ තරම් තෙතමනේ තියෙන මිනිසුන්ගෙන් දාව ඉපදිච්ච එකෙක් මූ මේ විදියට උනේ කොහොමද කියලා RIT අලස් මහත්මයාගේත් ඒ වගේම රෝහිණී අලස් මහත්මියගේත්
දරුවෙක් මේ විදිහට උනේ කොහොමද කියලා මේ වගේ අවජාතක ගති, ඒ වගේම මේ තෙතමනයක් නැති ගති, ඒ වගේම මේ සමාජය මේ තරම් වෛර කරන්න ඒ දෙමෝපියන්ට පවා බහින තන්ට පත් කරන්න මූ මේ විදිහට පත් උනේ කොහොමද කියලා අපිට හරි දුකක් කනගාටුවක් තියෙන්නේ. මූ ගැන නෙවෙයි, ඒ කියන්නේ ටිරාන් අලස් ගැන නෙවෙයි, අර ආර්.අයි.ටි. අලස් මහත්මයාත්, ඒ වගේම රෝහිණි අලස් මහත්මියත් ගැන තමයි අපිට දුක තියෙන්නේ. එතකොට දැන් මේ රටේ මහජන ආරක්ෂක ඇමති ඌ ඉන්නේ, හරිද? මහජන ආරක්ෂක ඇමති ඌ ඉන්නකොට උගේ පොලිසිය අද අපරාධ විමර්ශනාංශයේ සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ හිටපු ස්ථානාධිපති රට හැර යනවා. ඇයි? එතකොට මුන්ගේ යටතේ ඉඳලා මුන් ඇමතිකම් දරනකොට මුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්නකොට බස්නාහිර බාරව, එතකොට කන්දිපාන ඉම්රාන්ල රටින් පිට වෙනවා, පැල්ල යනවා. එතකොට එහෙම ගිහිල්ලිවල අද උන් කෝල් කළා. එතකොට මේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිට මරණ තර්ජනය කරනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න, දැන් මෙහෙම කියලවල මුන් මේ බොරුවක් නිවිද කරන්නේ. ඒකයි අපි මේ තරම් කඩ නගලා කියන්නේ. එතකොට යුක්තියේ මෙහෙම මේ තරම් විශ්වාස නම්, දේශබන්දු මේ පොලිසිය රකින්නවා කියලවල මේ තරම් විශ්වාස නම්, ඊට පස්සේ තිරාන්නලස් මේ තරම් පොලිසිය රකින්නවා කියලා විශ්වාස නම්, එතකොට ඒකේ හිටපු අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් හිටපු ප්‍රධානියෝ මේ විදිහට රට දාලා යන්නේ. එතකොට මම අහනවා දැන්, ඕ සිවුර අවභාවිතාවේ යොදන ගඩගිනිය ටිකකින් අහනවා, දැන් අපරාධ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ තරම් සේවයක් කරපු, මේ තරම් රටේ මිනිස්සුන්ගේ බදු මුදුනේ තමන්ගේ හදවතටම රාජකාරී කරපු කුඩු වලට, ඒ වගේම මමත්ද්‍රව්‍ය වලට, ඒ වගේම මේ පාතාල ක්‍රියාකාරකම් වලට ඇගෙන්ස් එකට කටයුතු කරපු ඒ වගේ මිනිස්සු එතකොට රට දාලා යන්නේ මොකද කියලා ඕ ගණගෙඩි ටිකට තේරෙන්නේ නැද්ද? ඒකයි අපි කියන්නේ, ඕ ගණගෙඩියොන්ට තේරෙන්නේ නැති මේ පොලිසිය මේ 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 සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුවත් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මේ රටේ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා ඕ ගණගෙඩියොන්ට කාර්මිකව ඉල්ලා සිටිනවා තමන්ගේ සිවුරට මිනිස්සු වඳින්නේ සිවුර අවභාවිතා කරන්නේ නැතුව, පාඩුවේ දන්නේ නැති රිද්දව කතා කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. ඒක නිසා තමයි අපි කියන්නේ මේක මේ දේශපන්දුලාගේ, ඒ වගේම ටිරානලස්ලා ගැන දන්නේ නැති උන් ඇවිල්ලිවල මේකේ පම්පෝරි ගහනකොට මේ අර සිවුර අවභාවිතා කරනකොට අපිට හරි තරහයි, හරිද? එතකොට දැන් හීන දින මහේෂ්, ඒ වගේම කජ්ජිපාන ඉම්රාන් කතා කරලිවල මේ මිනිස්සෙට දැන් මරණ තර්ජනය කරනවා. මෙන්න මේ දෙර්ණේ පචවාහිනියේ නිවුස් එකක් අහන්නකො. මොකද මුන් පචවාහිනිය තමයි, නමුත් රටට නිවුස් එක වැදගත් නේ. මේ මිනිස්සෙ එතෙන්ටනේ කතා කරන්නේ. කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගියදා 14 වෙනිදා විදේශගත වී තිබෙනවා. පෞද්ගලික ආරක්ෂකයන් ද සමග බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්තේ පාතාලකාරී සමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන මරණ තර්ජන හමුවේ. මේ කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සමාජිකයා බව පවසමින් ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක හඬපටයක්. හීනටියන මහේෂ් කියලා කියන්නේ දේශබන්දුගේ අනිවාර්යම ලොකු හිතවත්කමක් තියෙන්න ඕනේ, හරිද? ඒක නිසා තමයි අනිවාර්යම මේ දෙන්නම හීනටියන මහේෂ්ගේ කන්ජිපාන ඉම්රාන්ගේ මේ හඬපටේ දෙක මේ තවත් කට්ටිය මේකට කතා කරලා ඇතිනේ. කන්ජිපාන ඉම්රාන්ගේ හීන දින මහේෂ්ගේ නම්බර් එක මේ, කියන්නේ මේ හඬපට දෙකම මේ මාධ්‍යයට නිකුත් කරන්නේ අනිවාර්යම දේශබන්දුගේ සෙවනේ යෙහෙන් වැජබෙන ඒ සල්ලි වලින් කුඩු සල්ලි ගන්නට මේ account වලට යන. ඒක නිසා තමයි මේක අනිවාර්යම මේ හඬපට දෙක මේ විදිහට දීලා තියෙන්නේ. අහන්නකෝ. ආ, උඹ චූටි දරුවෙක් එක්ක ඉන්නව නේද? උඹ පරිස්සමෙන් ඉඳපන්. පාඩුවෙන් දාන පොලිස් මහත්තයෝ ඔයා පොඩ මේ නායනාන් නෑ වගේ. කෝකටක් පොඩ පරිස්සමෙන් ඉන්නෝ මේ දුමින්ද මහත්තයෝ. උඹට ඔය තොරතුරු දුන්න එක දවස් 3ක් යන්න කලින් මරනවා. දවස් 3ක් යන්න කලින්. හරි. උඹ පුළුවන් නම් ඌව බේරපන්. කරලා බෙන්නපන්. ටිරාන් නලස්. බ්ලඩ් රෙදි ඉල්ලේ. දේශපන්දු තෙන්නකෝන් උඹලා රෙදි ඉල්ලේ. මේ මිනිස්සයා දැන් රටින් පිට වෙන්න ඉස්සෙල්ලා තොපි ඔක්කොම දැනුවත් කරලා තියෙනවානේ. මට මේ වගේ දේවල් තියෙනවා, මෙහෙමයි කියලා. උඹලා මුන්ට මේ ගත්ත ක්‍රියාමාර්ග මොකද්ද? මුන්ට ගන්නෙ නෑ ක්‍රියාමාර්ග. උඹලා ගත්තොත් එහෙම උඹලා මෙන්න මේක සම්තිද්දයක නැති වෙනවා.
මොකද කංජිපාන ඉම්රාන් මෙතනින් රටින් පරණන්නෙම හේතුව ඇයි අනිත්‍යයුන් ගැල්ලිවල මේ මාකතුරේ මදුස් කෑල්ලිවල මොකක්ද කරේ? මාකතුරේ මදුස් කෑල්ලිවල සම්පූර්ණම දේපල මිල මුදල් සියලුම දේවල් ඔක්කොම උන් කාණ්ඩ කට්ටිය බෙදාගෙන රාජපක්ෂ ඇතිකරෙත් එක්ක කාණ්ඩ කට්ටිය බෙදාගෙන ඌට ගහලා දැම්මා. හැබැයි කංජිපාන ඉම්රාන්ට මොකද්ද කරන්නේ? කංජිපාන ඉම්රාන්ට එහෙම ගහන්නේ. කංජිපාන ඉම්රාන් කියලවල කියන්නේ ඊට වඩා අර මේ හරක්ට වඩා උන් ඔක්කොම හරක්. ඒක නිසා තමයි ඔක්කොම තියෙන ටික ඔක්කොම කිව්වා. තියෙන ඔක්කොම දේපල මේ මේව කරා. ඔක්කොම සල්ලි තියෙන දැන් මේ මේ මූලාශ්‍ර කිව්වා. උන්ට කෙල්ල දැම්මා. සල්ලි ටිකයි දේපල ටිකයි ඔක්කොම කට්ටියත් එක බෙදාගෙන බලලා උන්ට කෙල්ල දැම්මා. හැබැයි කංජිපාන ඉම්රාන් කියලවල කියන්නේ ඌ කට අරින්නේ. ඌ පොඩ පොඩ තමයි පොඩ පොඩ තමයි දෙන්නේ. එතකොට මූ දැනගත්තා මූ මැරුවොත් එහෙම අපේ ඉල්ලම නැති වෙනවා. එතකොට කරද්දී ඌ පන්නවල යවනවා. එතකොට කංජිපාන ඉම්රානුත් මේ මේ පොලිස් නිලධාරියට ඒ කියන්නේ කාටද දුමින්ද ජයතිලකට කතා කරලි වල මරණ තර්ජනය කරනවා. ඒ ටිකත් අහන්නකෝ. නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇඟිලි දාගන්න එපා. මට කියන්න තියෙන එච්චරයි. හොඳේ මත්යෝ අපි සිල්ලක් දන ගමන් ඉන්නේ. අපි ආතල් කුඩු කරන්න එපා. පවුනොදී ඔයාගේ වැඩක් බලන් පාඩු ඉන්න ඕයි. නිකන් බුරුවට මැරුම් කන්න නැතුව මේ ගෑණියෝ තෝ ඉස්සරහා දූෂණය කරලා මරන්නේ දැනගනින්. මං ඔය කෝකටත් තොට්ටුයි. හරිද? තොගේ ගෑණි තෝ ඉස්සරහා දූෂණය කරලා මරන්නේ කියලා කියනකොට එතන කොයිතරම් නම් හයියක් තියෙනවද? ඒ කියන්නේ පොලිස් ඇමතියා. එතකොට පොලිස් පතියා මුන් දෙන්නටම ඕවර්ටේක් කරලිවල මූ ඒතරම් වචනයක් දානකොට මේ 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 රාජකාරී මේ විදිහට කරපු නිලධාරි මෙහෙම යයිද? හරිද? මේ ටිකත් අහන්න. ඔයලා බැලුවනේ දැනගත්තනේ කවුද කියලා? පසුකිතා ආදුරුප්පු වීදියේ පොලිසිය තුලදී සැකකරුවන් දෙදෙනෙකුට වසලපාදීමේ සිද්ධියේ විමර්ශන සිදු කළේද පොලිස් පරීක්ෂක දුමින්ද චෛතලික මහතාගේ ප්‍රධානත්වයෙන්ුත් කණ්ඩායමක්. විමර්ශනවලදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ල වී තිබෙනවා. ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංචිපාණි ඉම්රාන්ගෙන් බව පැවසෙන අතර මේ ඊට අදාළ හඬපටයක්. කවුද මේ කතා කරන්නේ? නෑ සර යන්නේ කවුද? මන් දන්නවද මේ මිනිස්සු? මන් දන්නවා ජෝතිපාලේ කටහඬ දන්නවා, ගුණදාසේ කපුගේ කටහඬ දන්නවා. උඹලා කවුරු නම් මට වැඩක් නෑ. මම කවුද කියලා දන්නේ නැත්නම් අහගන්න කියලා කියන එක, ඒ කියන්නේ අහගන්න කියලා කියන කාගෙන්ද? දේශපන්දු දෙන්නකෝන්ගෙන් අහගනින් උඹ වැඩිය කට දාන්න යන්න එපා. මම කියලා කියන්නේ දේශපන්දුට වඩා උඩින් ඉන්න එකෙක්. නෑ ඒකනේ, තිරාණාලස්ට වඩා උඩින් ඉන්න එකෙක්. ඔය දාන සද්ද වලට බය නම් මේ පොලිසිය ඉන්නෙත් නෑනේ. මොකද්ද දැන් කියන්නේ? කියන්නකෝ. මොකද්ද මං ඔයාගේ මල්ලි කවුද කියන්න දන්නේ නැහැ. හරි ඔයාට ලොකු රෑන්ක් එකක් ඇති. ඒක ඇති ඔයාට හදාගත්ත ගන්නේ. රෑන්ක් එක මොකද්ද ඉතින්? සාමාන්‍ය පොලිස්පති තිදාන්නලස් කියලවල කියන්නේ මහජන ආරක්ෂක ඇමති කියලවල කියන්නේ. එතකොට ඌත් එක්ක ගනුදෙනු කරන එකෙක් මේ IP කෙනෙක් කියලවල කියන්නේ මොකද්ද? උඹලා මගේ රෑන්ක් එකට ගැලපෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දේශපන්දු කියන්නේ කවුද? එතකොට IG ඉන්ස්පෙක්ටර් ජෙනරල්. එතකොට උගේ රෑන්ක් එකයි මුගේ රෑන්ක් එකයි එක සමානව තියෙනකොට මේ තරු දෙකක් මොකද්ද මුන්ට? ඉතින් ඌට තේරෙනවනේ. ඒක මොනෙහෙම තේරෙනවනේ. අර අර යුක්තිය මෙහෙම හොඳයි කියලා කියන ධනගිරිය ටිකට තේරෙන්නේ නැති එක විතරයි මෙතන තියෙන ප්‍රශ්නේ. බලපංගෝ ඔළුවට වෙඩි දීලා ධන ගායද බලන්න. අනේ ගහපංගෝ, මාත් මේකෙන් ඉන්නේ දන ගස්සන්න පුළුවන් නම්. උඹලා ඉතා ඉන්නවා ඔය සල්ලි වලට, කුඩු සල්ලි වලට කරන්න පුළුවන් කියලා. හැමෝම ඔය જાතියේ නෑ. හරිද? මිලස පාතාලිකාලි සමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ දැඩි තර්ජන නිසා දුමින්ද ජයතිලක යනව රටින් පිට. ඒ කියන්නේ ප්‍රාන්ස් වලට යනවා. ගිහිල්ලා දේශපාලන රැකවන්නේ ඉල්ලයි. හරිද? දේශපාලන රැකවන්නේ ඉල්ලනකොට හැබැයි එකක් මතක තියාගෙන ඉල්ල. හරිද? මේ රටේ ඉන්න ඕ මේ මේ ඕ ගරගෙඩියන්ටයි ඒ වගේම මේ යුක්තිය මෙහෙම හොඳයි කියලා කියනේ උන්ටයි ඔක්කොම මේ මම මේ දේවල් කියන්නේ.
ලෝකයේ වැදගත් රටකට යන්න පුළුවන්. ගිල්වල ප්‍රංශ කිල්වල කියන්නේ ගිල්වල වෙනමම ලැන්ග්වේජ් එකක්. ඒ භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපි මාස 3ක දරුවෙක් වගේ වෙනවා ඒ ලැන්ග්වේජ් එකට. ඒකට ගියාට පස්සේ අපිට ඒ කියනකොට මිනිස්සු හිනා වෙන්න විතර අර මාස 3ක දරුවෙක් හිනා වෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. එතකොට මේ මේ තරම් කාලයකට මම ලෝකයේ ඇවිල්ලා තියෙන වැදගත් මිනිස්සු ගැන මම ගොඩාරයක් දන්නවා. හොඳ ලංකාවේ හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු රටේ මේ තියෙන ප්‍රශ්න නිසා රටින් පිටවෙලි වෙලා දැන් අන්ත දුක් විඳිනවා. කරන්න හරියට රැකියාවක් නැහැ. දන්න ගොඩාරයක් අය ඉන්නවා. කරන්න හරියට රැකියාවක් නැහැ. එතකොට හරි විදියට පෞල් ජීවිතයක් ගත කරන්න විදියක් නැහැ. මොකද ඒ කට්ටිය එහි මේ කට්ටිය මෙහි ඕ විදියට තමයි මේව කරන්නේ. ඊට පස්සේ අර රටේ හොඳ හොඳ පොසිෂන් වල හිටපු මිනිස්සු ලෝකෙ ඇවිල්ලා දුක් විඳිනවා. දුක් විඳින්නේ තොපේ අමන අඥාන ඕ මෝඩ තීරණ. ඒ කියන්නේ මේ රටේ බලය දීපුවෙන් නිසා තමයි මේ රටේ මේ තැනකට පත් වෙලා තියෙන්නේ. හරි මිනිස්සුන්ට බලය දීලා තිබුණනම් එහෙම දැන් මේ රටවල සාමාන්‍යයෙන් මාපියාගේ කියලා කියන්නේ හෙන්න ප්‍රබලයි. හැබැයි උන්ව දනගස්සගෙන ඇවිල්ලිවල උන් ගාට හිරේ දානවා. හැබැයි උන් අර අර පොලිස් නිලධාරින්ට මාර රකවරණයක් තියෙනවා. මොකද එතනින් එහාට පොලිස් භාරව ඉන්න හැමති ගිහිල්ලිවල මේ කුඩුකාරයොත් එක හැමිනෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ IG ඉන්න මේ ඉන්ස්පෙක්ටර් ඔෆ් ජෙනරල් මේ පොලිස්පතියා කුඩුකාරයොත් එක හැමිනෙන්න යන්නේ නැහැ. ඒක නිසා තමයි මේ රටවල ඒ තත්ත්වේ තියාගෙන ඉන්නේ. ඒ අර මං කියාගෙන ආවේ දැන් ලෝකේ වැදගත් කියන රටවල්. දැන් ඉතාලිය ගත්තොත් එහෙම, ෆ්‍රාන්සිය ගත්තොත් එහෙම, ජර්මනිය ගත්තොත් එහෙම, මේ මේ ඕ ස්වීඩන් ගත්තොත් එහෙම, මේ ස්විස් ගත්තොත් එහෙම, මේ හැම රටකම භාෂාව වෙනස්. එතකොට ඒ රටවල් වල ආවට පස්සේ අර මිනිස්සුගේ කොයිතරම් ගෞරවාන්විත ජීවිතයක් ලංකාවේ ගත කරත් මේ රටවල් වල ඇවිල්ලා ඒ ගෞරවාන්විත ජීවිතය ගත කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මිනිස්සු හරි දුකෙන් එන්නේ, කඩගාටුවෙන් එන්නේ, කරන්න දෙයක් නැතිකමට එන්නේ. හරිද? එතකොට දැන් අර ඝන ගෙඩියු ටික තොපි ඇවිල්ලිවලා මේ මට සවා වෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපේ රටේ ඉන්න බෞද්ධ දර්ශනය පෙට්ටි දැටි කරගෙන ඒ හරි විදියට අපේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් හරි විදියට ඒ මිනිස්සුන්ට තේරුම් කරලා දීලා ඒ මේ හොඳ විදියට මේ රටේ බෞද්ධ දර්ශනය ഘോഷණය කරන ඒ වගේම ඒක ප්‍රචාරය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලින් ඒ හාමුදුරුවෝ ඒ ස්වාමින් වහන්සේලාට ඒ කාටවත් නෙවෙයි මම මේ කතා කරන්නේ. මෙන්න මේ වගේ තිරාන් අරසද මේ වගේ දේශබන්දු තෙන්නකෝන්ලට ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහල වගේ වදකයන්ට ඒ වගේම මහින්ද රාජපක්ෂල වගේ හවුරි කඩයන්ට කඩයනේ උන් නිසා තමයි මේ ටික අපිට කියන්න වෙලා තියෙන්නේ. එතකොට අර තරම් ගෞරවනීය ජීවිතයක් ගත කරපු IP කියන එක අද ගිහිල්ලිවල ලෝකේ දැන් ප්‍රංශ කියන රට මොන තරම් මේ ලැන්ග්වේජ් එක වෙනස්ද? අද ಭಾರತ දෙන්නකෝනුත් ඒ වගේම ඔහුගේ බිරිඳත් ෆ්‍රාන්සයට ගිහිල්ලිවල ඒ දෙන්නට ලොකු ප්‍රශ්න නැහැ. දැන් ඩෙමෝපියන්ට ආරක්ෂාව තියෙනවා. හරිද? ඒ දෙන්නම ඇවිල්ලා තියෙනවා. එතකොට අර ලොකු ප්‍රශ්න සමුදායක් නැහැ. එතකොට ඒ දෙන්න ගිහිල්ලිවල ෆ්‍රාන්සේ හරි විදිහට අධ්‍යාපනය ලැබුණ වෙලාව අද ෆ්‍රාන්සේ මම දන්න විදිහට ಭಾರತ දෙන්නකෝන්ට හොඳ ජීවන රටාවක් එක හොඳ රැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳට හොඳ රැකියාවක් හම්බෙලා තියෙනවා. හැබැයි දැන් මේ උපපොලිස් පරීක්ෂක එන්නේ. හරිද? මේ උපපොලිස් පරීක්ෂක එන්නේ තමන්ගේ දරුවයි බිරිඳයි ලංකාවේ දාලා. එතකොට ඒක ටික මනසෙන් තමයි හැමදෙස්sem ඉන්නේ. එතකොට ඒ වගේ ඉන්නකොට අර භාෂාව මේ කොහෙවත් නැති කවදාවත් අහලා නැති භාෂාවක් ආයි ඉක්මනට අර විදිහට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ මිනිසුන්ට අර වගේ ಭಾರತ දෙන්නකොන්ට වගේ හම්බෙච්ච ගෞරවනීය ජීවිතයක් ගෞරවනීය රැකියාවක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු ඇවිල්ලා එන පට්ට දුකක් විඳින්න ඕනේ මේ රටවල දැන් ඉස්සරහට. හරිද? සීතලත් එක්ක අනිකුත් දේවල් එක්ක මේ තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවා ලංකාවේ ඉන්නේ දෙමව්පිය ලංකාවේ ඉන්නේ මේ මිනිස්සුන්ට මොන වගේ තත්ත්වයක් තියෙද්ද නැහැ. එතකොට මේ විශේෂඥ වෛද්‍යවරු ඇවිල්ලා මේ විදිහට එනවා. ආවට පස්සේ ඒ ජීවන තත්ත්වය මේ විදිහට හොස්පිටල් වලට ගිහිල්ලා අර ඉංග්‍රීසි භාෂාවක් නැති මේ මොනවත්ම නැති මේ රටවල ලැබිලා මේ මිනිස්සුන්ට ඒව හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට පෙට්‍රල් සෙට් වල තෙල් ගහන්න බෑ. ඉතින් ඒ මිනිස්සු අර ජීවන තත්ත්වයන් ඔක්කොම කඩාගෙන මේව කරගෙන මේ රටවල් වලට පයින් හේතු වෙලා තියෙන්නේ. මෙන්න මුන්ගේ මේ අර හොරි කඩයෝ කියන ඝනගෙඩියෝ කියන විශ්වාස කරන්න කියලා කියන මිනිස්සු විශ්වාස නැති නිසා, උන් විශ්වාස නැති නිසා තමයි මේ මිනිස්සු මේ රටින් පිට වෙන්නේ. තේරුම් ගනින්න පොඩ්ඩක්. මේ රටේ මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමවේදය වෙනස්ු නැති වුණොත් එහෙම මුන් හැමදාම රටින් පිට වෙන්න වෙනවා. ඒක නිසා රටේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. නීති ආධිපත්‍ය උඩින් තියෙන්න ඕනේ. ඒක කාටවත් සමාන වෙන්න ඕනේ. ඒක නිසා
කුඩුකාරු උන්ටයි පාතාලකාරු උන්ටයි මැරේ උන්ටයි බල්ලු බලල් උන්ටයි මේ විදියට ඇවිල්ලි වල රටේ නීති අතට ගන්න දීලි වල මුං උන්ගේ ගතවන්ට විතර බලාගෙන ඉන්න රටක එතනින් එහාට අනාගතය කොහොමද කියන වල ඔබ විශ්වාස කරන්න. අද IP මේ විදියට දුමින්ද දැයතිලක රටින් පිට වෙනවා. ඒ කියන්නේ IP කෙනෙක් කියලා. එතකොට එතනින් එහාට අහිංසක මිනිස්සුන්ට රටේ යන කල මොකද්ද? ඒ මිනිස්සුන්ට වගේ ලෝකෙ දියුණුවයි කියන රටවකට යන්න පුළුවන්ද? ගිහිල්ලා සරණාගත පාවේ හරි ඉල්ලන්න පුළුවන්ද? ඒක නිසා අහිංසක මිනිස්සු මේ රටේ අනේක විද දුක් විඳිනවා. ඒක නිසා මෙන්න මේව තේරුම් අරගෙන මේ ක්‍රමවේදය වෙනස් කරන්න සීලමු දෙනාට එකව වෙන්න කියන ඒ ආරාධනය කරනවා. ඒක නිසා මුන් විශ්වාස කරන්න එපා. මේ රටේ ඕ පොලිස්පතියවත් ඕ මහජන ආරක්ෂක ඇමති කියන ඕ ටිරාන් නලස් කියන ඕ හොරුකඩයවත් ඕකුන් එකෙක්වත් විශ්වාස කරන්න එපා. මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන ජනාධිපතිගේ ඉඳලා ඕ මේ ඉන්න මේ බොල්ලුගොඩ සුරකයාගේ ඉන්න ආණ්ඩුව ඉඳලා රාජපක්ෂ ඇතිකරේ ඉඳලා මුන් ඔක්කොම එලවන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරන ගමන් අතර ගිහිල්ලෙන්නම් සිල්ලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන් රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන වළල්ල තුළ ඉන්න රාජපක්ෂ ඇතිකරේටත් ඇරෙන්න.